বাই সঞ্চয় রত্না। অক্ষী দিনের নবীনা মিনিস্কভার। වැඩේ සම්පූර්ණ කරලා යන්න දා. මට හිතෙනවා ජනා පිටක ඩබල් ගේම් එකක් ගහනවා කියලා. මොකද මිනිහගේ ඇඟේ දුවන්නේ පද්මගේ ලේ හන්දා එහෙම වෙන්න දෙයක් නමුත් නෑ. සහදන්නේ පද්මිට කරපු දේ ජනාට කරන්නද? තමසි ගුරුට කියනවා ජනගේ ලැලට් එකේ ඉන්න කියලා. හා සර්. අපි බලමු මිනිහා මොකාද දෙන්න හදන්නේ කියලා. අම්මගේ කෑම එක බෙදලා ගෙනාලා දෙන්නද? පදුව. මට කන්න බෑ. අම්මා මොනවද කල්පනා කරන්නේ? මට නිදහසේ ඉන්න දෙන්නෙත් නෑ. මට නිදහසේ යන්න දෙන්නෙත් නෑ. මං දැක්කා. ඩිවෝස් පේපර්ස් වල කැලි ඩස්බින් එකේ තියෙනවා. මං අපහු ලෝයිට කතා කරන්නම්. ඕනේ. කාට කතා කළත් උච්චර තමයි. අම්මට බැරිද ටික දවසකට මහ ගෙදර යන්න? හැරෙන තපෙලින් මගේ තාත්තා මාව ආයෙමත් මෙහාට ගෙනල්ලා දායි. මාන්න පෙරම කියන්නේ එයාට දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
ඉතින් අම්මා මේකට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්ද? තියෙනවා. කරන්න තියෙන්නේ එක්ක මම මැරෙන එක, එහෙම නැත්නම් ඔයාගේ තාත්තා මැරෙන එක. අම්මා මම ඕන්න දුව පොඩ කිලිටිය බෑ. මං අද මේ කාමරේ අම්මත් එක්ක නිදාගන්න. අම්මා වගේ දුවට කියලා දෙන්න වැඩිහිටියෝ දෙන්නේ කතා කරනකොට පැත්තකට වෙලා ඉන්න කියලා. ජනා මොකක් හරි වැඩකද? නෑමිසි පොඩි වැඩක් ඉවර කරලා එනකම් මං ඇයි? මට හෙට ජනා පොඩක් හම්බෙන්න පුළුවන්ද? පුළුවන් මිසි. කීයටද? ජනාට කීයට විතරද පුළුවන්? මිසි කියන්න මිසිට පුළුවන් ඕන වෙලාවක ජනාට පුළුවන්. මං එහෙනම් මැසේජ් එකක් දාන්නම්. Good night, Jana. Good night, Missy. Hey! Woo! මොකෝ බං? ෆැෂන් ෂෝ එකක්ද? අය අපිට ෆැෂන් ෂෝ කරන්න බැරිද? පුළුවන් පුළුවන් පුළුවන්. හැබැයි බං උඹලා ෆැෂන් ෂෝ කරාම රාත්‍රී අදුකාර පාටයි බං. මේ ජනා මං හිතාගෙන ඉන්නේ මේ වත්තේ උංගෙන් කීයක් කීයක් හරි එකතු කරලා වෑන් එකක් හයර් කරගෙන ආධාර රවුමක් යන්න. මේ මොන බම්බුවකටද උඹ මේ වත්ත වටේ ආධාර රවුම් යන්න හදන්නේ? මොකටද කියලා අහන්නේ බං? සිංහදියාගේ ඇස් දෙක රිපෝට් ඇවිල්ලා තියෙන එකේ රවුමක් දෙකක් ගැහුවොත් හොඳ ගාණක් හොයාගත්ත හැකි. මොනක් ගාණක් හොයන්නද බං? මේ වත්තේ උන් ජීවත් වෙන්නේ බොහොම අමාරු. හේවිගේ උන්ට කොහෙද මේ අපිට දෙන්න සල්ලි? මෙන්න මේ ගෙදරට ලයිදා. සිංහදියාගේ ඇස් දෙක මම බලා ගන්න. ඈ උඹ කොහොමද බලන්නේ? හා කියපන් බලන්න. හා කියපන් කොහොමද බලා ගන්න? මං දන්නේ නැහැ. මං දන්නේ නැහැ. මං දන්නේ නැහැ. කියන්නේ නැහැ මං. මම වගකීමෙන් කියන්නේ මං කියන්නේ නැහැ. මං දන්නේ නැහැ. යකෝ මුගේ නැටිල්ල බලපල ගාණකට පැලට. මේ
ඔය මහතුන්ව විශ්වාස කරන්න එපා බං. මොකද මේ කියන්නේ? ඇයි අකෝ තෝමනේ කිව්වේ උඹට දීපු සල්ලි අපහු උන් ඉල්ලගත්තා කියලා? මේ රටේ ඉන්නේ මහතුරුනේ මේ මහත් හොරු. උඹ මාන්න පිරුම ගැන දන්නවද? මං මං කොහමද මං උඹ කියන ඔය එකෙක් ගැන දන්නේ? මේ මං කිව්වේ උඹේ හොඳට බං. මේ ඔක්කොම කියන්නේ උඹේ හොඳට. අනික මේ එකෙක් දිහා කටබලියන් අරන් හිටියට හරියන්නේ නැහැ නේ බං. අපිත් කොහමෙන් හරි කීයක් හරි හොයාගන්න එපා. අනික මේ ඔපරේෂන් එකත් එන මාසෙනේ බං. සිංගීතිය ඉපදිච්ච දවසේ ඉඳන් ඒකේ ඇස් දෙක සනീപ කරගන්න උඹ දඟලපු දෙඟලිල්ල මම දන්නවා බං. උඹේ මහන්සි අපිට මහන්සි වෙන්න වෙලා තියෙනවා. මේ සමගිවත්ති උන් වගේ හිතේ තියෙන දේ කෙලින්ම එළියට දාලා හිත සුද්ධ කරගන්න උන් එළියේ නෑ බං. පොළොංගු වගේ. ඔබ පරිස්සියන් උයන් පුතේ. ශානක ඒ කියනවා මාත් එක්ක යාළුනේ මට තියෙනවා කිව්ව සල්ලි වලටද? ඔයාගේ සල්ලි වලින්වත් ඔයාගේ තට්ටු තුනේ ගෙදරින්වත් ඒකට තියෙනකෝ පූල් ලේන්වත් වැඩක් නැහැ නින්. මට වටින්නවා කොයිතරම් දුරට මට ඇත්ත කියනවද කියන්නේ. තරන් ලොකු බොරුවක් කරපු වාට මට බොරුවක් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. එහෙම කරේ මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැති හින්දා ශානක. ඇයි කරන්න දෙයක් තිබ්බේ නැත්තේ? ඇයි ඔයාට ඇත්ත කියන්න බැරි වුනේ? උමදේ ඇයි ඔයාට උගන්නලා පාව මේ තැන්ට ගෙනාවු අම්මා තාත්තා ගැන කියන ඔය තරම් ලැජ්ජ? මේක ඉන්න සෝමනකාරීන්ට වඩා දුප්පත් අහිංසක මිනිස්සු ජීනවින් ඉන්නේ. ඒ මිනිස්සුන්ට සල්ලි නැතුව ඇති. හැබැයි ඒ මිනිස්සු දන්නවා පොලේ පය ගහලා ඉන්න. ඇන්දෙන් ගෑරුප්පෙන් කන්න දන්නේ නැතුව ඇති ඒ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සු දන්නවා වෙන මිනිස්සෙක අසනීපෙදී අප්පිරියාවක් නැතුව ඒ මිනිස්සෙක කැතකුණොත් ගන්න සාත්තු කරා. හරි හරි හරි. හරි ශානක. දැන් මේ හැමදේම වෙලා ඉවරනේ. අපි ගමතක් කරමු. මං ආව අපේ ගෙදර එක්ක යන්න. මට කිසිම ලැජ්ජාවක් නැහැ ඒකට. වෙච්ච දේ වෙලා ඉවර නැහැ නින්. වා කරපු බොරුව මට එහෙම ලේසියෙන් අමතක කරන්න බෑ. හරි. මගේ වැරද්ද හදාගන්න මම මොකද්ද කරන්න ඕනේ ශානක? මම ඕන දෙයක් කරන්න. කියන්න මම මොනවද කරන්න ඕනේ? මං කියන ඕන දෙයක් කරන්න. ඕනම දෙයක්. හේනන් ඉන්න හැමෝටම ඇහෙන්න ඔයාගේ ඇත්ත කියන්න. වා කවුද? වා කොහෙද ඉන්නේ? වාගේ අම්මා තාත්තා මොනවද කරන්නේ? ඒ හැමදේම. මම ඉස්සරහ. වාගේ බොරුවට වාමහු වෙලා ඉන්නේ නෙමෙයි. ආයේ බොරුවෙන් ගැලවෙන්නේ නැති තාක්කා වාටේ වැරද්ද හදාගන්න බෑ. මට ලෙක්චර් එකට පරක්කු වෙනවා.
මං කියුව එක ජනා තේරුම් ගන්න තියෙන වැරදියට වගේ. මේක ගිහිල්ලා සිඟිතිර දෙන්න. Sorry miss. මං කවදාවත් කසාද මදින්නේ නැහැ කියන තිරණේ වෙනස් වෙන්නේ නැහැ ජනා. මං ඇත්තටම අදාවේ ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න. හැබැයි ජනා එන තත්ත්ව දැක්කම මට හිතෙනවා ඒ උදව්ව මං ඉල්ලන එක සාධාරණද කියලා. උල නැමිසි කියන්නේ ඕන උදව්වක් කරන්න බැරි උදව්වක් වුණත් මං මිසීට නොකර ඉන්නවද? මිසීට ඉතින් මං ගැන ආදරේ හිතෙන්නේ නැති එක ගැන ඉතින් මිසී මොනව කරන්නද නේද? මේ දවස්වල අපේ ගෙදර තත්ත්වෙච්චර හරි නෑ ජනා. ඊයේ රෑ තාත්තා අම්මට හොඳටම ගැහුවා. යන්නේ සි මොනවද කරන්න ඕන? තාත්තේ හතරන්දි කරලා දාලා ඉල්ල ඉතෙන් කරලා දාන්නද? ජනා, ඔයාට පිස්සුද? සෝරි මිසි මිසි කියන්නකෝ මොකද්ද මගෙන් වෙන්න ඕනේ කියලා. තාත්තා අම්මට ඩිවෝස් වෙන්න දෙන්නේ නැහැ. අම්මා මහ ගෙදර ගියා සියලා අපහු ගෙනල්ලා බාර දෙනවා. මට ඕන අම්මට ටික දවසක් හැංගිලා මේ ඩිවෝස් කේස් එක වැඩ ටික කරගන්න තැනක් ජනා. ජනා දන්නවද එහෙම විශ්වාසවන්ත තැන? අප්පට සිරි. මිසි දෙනගේම අපි හොඳයිනේ. මිසි කැමති නම් ඉතින් අපි ගෙදර ඕන්න නවතින්න පුළුවන්. ජනා ඔය ඇත්තමද කියන්නේ? මම ඉතින් විහිළු කරන්නේ නැහැ කියලා මිසි දන්නවනේ. හැබැයි මිසි මෙහෙමයි. සැප පහසු කන්නක් නැහැ ඉතින් අපි ගෙදර තත්ති මිසි දැක්කනේ. කැමති නම් ඉන්න පුළුවන්. ඒකට කමක් නැහැ ජනා. හරි එහෙනම් ඔකේ. මිසි කවද අම්මව එක්කන් එන්නේ? ඒක මං ජනාට කියන්නම්. මං අම්මව එක්කන් එනකන් මේ ගැන කාටවත්ම කියන්න එපා. අඩුම තරමේ ගෙදර අයටවත් කියන්න එපා මං කියනකම්. හරි මිස්. එහෙනම් අපි ගියා. අනේ තෑන්ක්ස් ජනා. මම මේ උදව් කවදාවත් අමතක කරන්නේ. මල්ටිබැරල් කරේ තියාගෙන කංගස්යෙන් යන්නේ උම් මිනිස්සු නෙමෙයි මුන් ඇවිල්ලා මිනිස් පිළිල ගෑවිත් තන කුණු වෙනවා ඉතින් දැන් බලලා දුන්න නම් බල බල ඉන්න තව රෙද්දක් ගන්නද ඵලයන් ගන්න මේ වගේ කුණු ගඳ ගහන මිනිස්සුක බදා ගන්න තරම් දුවට මොකක් දූත් එක දින සම්බන්ධය සමගිවත්ති ජනාව ඔයාට හම්බුනේ එකපාරේද බොරුවෙන් නිදාගෙන ඉන්න මිනිස්සු හැරවන්න අමාරුයි කියලා කියන මනුෂ්‍යාණක මටත් මේ තම්සිට වාතයක් වෙයි තම්සිට දෙයක් කරකින්නේ කිසිම අමාරුවක් නැහැ